චක්වාලේ සූුවත්‍රා ගච්චන්තු දේවතා සද්ධම්මන් මුනිරාජස්ස සුනන්තු සග්ග මොක්කදන් දම්මස්සවෙන කාලු අයං බදන්තා දම්මස් සවෙනෙ කාලු අයංබදන්තා දම්මස්සවෙනෙ කාලු අයං බදන්ත නමු තස්ස භගවෙතු වරහතු සම්මා සම්බුද්දස්සය නමු තස්ස භගවෙතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමු තස්ස භගවෙතු වරහතු සම්මා සම්බුද්දශස්ශය. නෙවන්නරු පේන නරෝ සුජානෝන විශ්වසේ ඉත්තෙර දස්සනේන. සුසං්්‍යතානං හිව්‍යන්ජනන අසං්්‍යතා ලෝක මිමංචරංතිති. ධර්මය ශ්‍රවණය කරන්නට මෙත් සදහම් විකාසනයක්ත් එක්ක, හරි සද්ධාවෙන් එකතු වෙන රටවාස ලෝකවාසි අපේ සුදිහමක් බෞද්ධ පෙන්වත් හැම දෙනාටම තෙරුවන් සරණයි කියල ප්‍රාර්ථනා කරනවා පළමුුවෙන්ම. අද මේ තර්ම දේශනාවට ඉතාම් ශ්‍රද්ධාවෙන් පුුණ්්‍යවන්ත දායිකත්වය සපයන්නේ ගිනිගත් හේන එලෝරන්ස් ජනයපදයේ අංක දෙසය හැත්ත හත නිවසේ පදිංචි එච්චි ජයසේ කර මැනිකේ මෑණියන් දියනියන් සිව් දෙනා පුතා බෑනවරුන් සිව්දනා ලේලිය සහ මුණපුරු මිනිපිරියන් ඇතුළු හැම දෙෙනම විසින්. ති ඒ පින්ඔතුන්ගේ සත් අරමුණු රාසියක් තිබෙනවා. ඒ සත් අරමුණු අපි කල්පනා කරනවා ධර්මාණු ශාසනාව අවසානයේ සඳහන් කරලා පින් අනුමෝදන් කරන්ට ආසිරවා දෙක් කරන්ට. එපින් ඔතුන් පිළිබඳව යලිස් සිහිපත් කරලා පින් දෙන්ට අපි පින් අනුමෝදංන් කරන්ට බලාපොරොත්තුවවෙෙන්. සූදානන් වෙන්න ධර්මානණු ශාසනාව සිද්ධ කරන්නට පිහතුනි මේ ශාසනයේ ධනයන් අතර ඔබ දන්නවා අගග්‍රතම දානයේ විදිහට භාග්‍යතුන් වහන්සේ අර්ථකතනය කරලා තිබෙන්නේ ධර්මදාන තව කෙනෙකුට කෑමක් බීමක් දීලාතව කෙනෙක්ගේ කුස නිවනවටත් වැඩිය. තව මනුස්සේකොට අඳින්ට පලදිින්ට ඇලඳෙනවටත් වැඩිය. මනුස්්‍යයකුගේ සසරම නිවෙන විදිහට බුදු වදනක් කියලදට ලැබෙනවාන බුදුවදනක් තිලින කරන්ට ලැබෙනවානං ඒක මහා භාග්‍යයක් මහා පිනා. නොගවෙන පිනක්. ගෙවා ගන්ට බැරි පිනක් බවට පත්වෙනවා. ඒ කුසලය ඒ පින, නිවං දැකීම දක්වාම හේතුවෙන මහා පිංකම. එ නිසා මේ වෙලාවේ ඒ ධර්ම දානම පංකම ඉතාම ඕනකමින් සිද්ධ කරන්ට සූදානන් වෙන වෙලාවක්. එනිසා දායකත්වය සපේපු පිින්වතුනුත් බණ කියන අපටත් බනහන ඔබටත්. මෙ ධර්මයේ විකාසනය කරන්ට දායකත්වය සපේන සියලුම දෙනාටත් මේ පංකම ඒ කාන්තයෙන් නිවන දක්වා හිතදවුණු කරන්ට හේතු ආසනා වෙන පින්කමක් වෙත්වා කියන ප්‍රාර්ථනාව සහිතවයි අද මේ වෙලාවට නියමිත දර්මානු ශාසනාව ආරම්භ කරන්නට යෙදෙන්. පින්වත්න මනුස්සයා කියල කියන්නේ රංචු ගැහිච්ච සත්වයෙක්. හෙමනැත්තං කණ්ඩායම් සත්වයෙක්. ක් එක්ක ජීවත්වෙන සත්වය එක්කේ කියන්නේ හුද කලා කෙනෙක් නෙවෙයි. මිනිස්සු විදිහට හුද කලාව ලෝකෙ ජීවත්තට බෑ ජන කණ්ඩාය අපිට සමූහ වසයෙන් තමයි ජීවිතය ගත කරන්නට සිද්ධ වෙන්නේ. ඉතින් පැවිදි වෙලා ජීවිතය ගත කරන භික්ෂුවකට වුනත් උන්වහන්සේට ඒ සමූහයක් බැහැරවෙලා ජීවිතයේ ගත කරත් තාවකාලිකව පොහොය කර්මකිරීම් විනේ කර්මකිරීම් කරන්ට එ වගේම තමයි පිින්කංු සිද්ධ කරගන්ට ඕන උනහම සංග සම්මේලන තියෙනකොට සඟ සමුළුවලට සහභාගි වෙන්ට සිද්ධ වෙනවා. එනිසා ජීවිතයේ මිය යනතෙක් භික්‍ෂුවකටවත් හදකලායි කිව්වට එහෙම හුදකලා භාවයක ඉට බෑ ඇවැත් දෙසාගන්ට පෝය කර්ම කරන්නට විනේකර්ම කරන්ට සංග මධ්‍යහට එන්ට සිද්ධ වෙනවා ගිහි ජීවිතයේ ගත කරන ඔබටත් ඔබ මොනවිදිහෙන් සඳහන් කලා අපි මිනිසු අතරලා ඉන්නේ අපේ මරණටවත් කවුරුත් එෙන්ට ඕනි නෑ කියලා වෙේ නොවෙෙක් ජාති කියාගෙන හිටියට කිසිම මනුස්සේකොට එෙම හුද කලා තනි ජීවිතයක් තනිකඩව ඉන්ට බෑ මිනිස්සු ආසරය කරන්නට ඕන හැබයි අමාරුම වැඩේ තමයි පින්තු මිනිස්සු ඇසුරු කරන එක මිනිස්සුත් එ එක ආශරයේ පවත්වනයක මිනිස්සු තේරුම් ගන්න එක හරි අමාරු වැඩ එක අපේ ජීවිත කාලයම මොන විදිහේ පර්ර්ේෂණ කරව්වත් මොන විදිහට උස්සහ කරත් තේරුම් ගණට බෑ මිනිස්සු එමොකද මිනිස්සාට තියෙන්ෙ පින්වතුනි වහා වෙනස් වෙන සිතා චිත්තක්ෂණයෙන් චිත්තක්ෂණයට වෙනස්වෙමින් සිතිවිල්ලියලිින් සිතුවිලියවල්ට වෙනස්සෙමින්. ඇසපයේ ගහන මොහොතකදී කෝට සියගණනක් තරම් වෙනස් සිතුවිලි පහළ වෙන සිතක් තමයි මිනිස්සුන්ට තියෙන්. මනුස්්‍යයාගේ තිබෙන ස්වභභාවය. එනිසා අපිට තිරිසං සත්තු තේරුම්ගන්ට හරි ලේසිනි. අපි දන්නවා. නයාගේ විසතියෙන්නේ උගේ දළවල දත්තල නයා දෂ්ට කරන්නේ දළවලින් විතරයි ඊට වැඩි දෙයක් නෑට කොරන්න බෑ අපි දන්නවා ඒත් විසතියෙන තැන සහ ඔහු දෂ්ට කරන්නට හැසිරෙනකොට සැරසෙනකොට අපි දන්නවා ඒ ඉරියව් පවත්තනකොට සරපයෝගෙන අධ්‍යනය කරපුගෙනෙ දන්න මේ ලෑස්ති වැඩීමේ දස්්ට කරන්නට තම ලියක්කතක්ගේ හැසිරීම දිහා බලපු හම දන්නවා අඒ සත්තු කොහොමද අනතුරක් කරා විද මේ අනතුරු කරන්ට දෙන්න කියලා අලෝ ගැන දන්නට අවබෝධ කරගන්න පුළුවන්. ඒ වගේ මතමයි ගෝනුස්සව වගේ වලිගෙන් දෂ්ට කරන්නේ පත්්‍ය අයෝ වගේ සත්තු. එතකොට ඒ වගේ සත්තුන්ගේ විසතියෙන්නේ කොහෙද කියලා ඒ දෂ්ට කරන විදිහ දන්න අපි දන්න බල්ලෙක් හන්ට එනවා නම් ඇහම නත්තන්. අපට ආදරයට ලඟට එනවනම් අපි දන්න ඇය සතා මොකද දක්වන ප්‍රතිචාරයේ කියලා හැබැයි අමාරු වැඩක් මිනිස්සු කවු්ද කියලා හඳුන ගණඩ බෑ මනිස්සුන්ගේ සරීරයේ පුරාමතියෙන්නේ විස සරීරයේ පුරමස මිනිස්සුන්ගේ බල එම හඳන ගණ්ඩ පුළුවන්ද කියලා හම හඳන ගණ්ට බෑ මේ කිය්පු එක නෙවෙේ ඊ ලඟට කියන්නේ ඇ පුරහමතියෙන විස එහිදා අපිට මේ මිනිස්සු කොහොම හරි හඳුනා ගැනීමේ තරමක් හරි තේරුම් ගන්ඩ නිර්ණායක ටිකක් හොයාගඩ වෙනවා එහෙම නැත්තං ජීවිතය මිනිස්සු තේරුම් ගත්තේ නැත්තම් මේ ධර්මය ප්‍රගුණ කරට හරි අමාරු පින්ගත මක තනියමින්ට බැකිලමංකට කිවන් තනියම හෙම උදකලාවට පුළුවන් ස්භභාවයක් න මිනිස්සු කියන්නේ රංචු සහගත සත්වය. චුගහෙන්න ඕන මනිස්සුන්ද මිනිසුත් එක්ක සමහෙකුත් එක්ක ජීවත්තෙන්ට ප්‍රිය කරන සත්්‍යයෙක් තමයි මිනිස කියයි. ඒන ගමක් නගරයක් රටක්න නාහම මේ සාමූහෙක ගතිය තියෙන අනුස්සයාගේ. එකට බැඳිච්ච ගතිය. ඒන්ද එම බැඳදිල ජීවත්තයද එකිනකා තේරුම් ගන්ට අවශ්‍ය වන ධර්ම පර්යායක් දහම් කරුණුටිකක් අද දවසේ කියල දෙෙන්ට ඕන කියල කල්පනා කලාා ධර්මානු ශාසනාවේ. පින්වත්නී. බදුරජාණන් වහන්සේ වැඩවාසේ කරදි දිවවන් සමය උන්න්නහන්සේ හම්බෙන්්ඩ එනවා උන්නහන්සේගේ ළඟම හිටපු දායකෙක් පසේ නදී කොසුල් රයිතුමාඇ පසේලදී කොසුරයිතුමා කියනන්නේ බුදු හාමුදුරුව හම්බෙන්ට දවසට දෙතුන්ගතාවක් කාපු කෙනෙක් කියන්න යහලති මේ උදේවිල්ල ගිල්ල දවල්ටත්වේනවා අරි ආදරයි බුදු හාමුදුරුවට හඳරට හර්ගයට ආදරය කරපු ්‍රේමයක් තිබුණු න්හන්සේ ගැන සෙනහසක් තිබුණු රජෙක්. ඉතින් බොහෝ අවස්ථාංගල බුදුරජාණන් වහන්සේ එක්ක සාකච්ඡා කරපු කෙනෙක් ධර්මය අවබෝධ කරගන්නට බැරිවුුණා. මාර්ග පලයකට පත්තෙන්ටඇතුමාට බැරිවුණත් ඇතුම උඩාක් බණහපු කෙනෙක්. ධර්මය දියුණු කරගන්ට ධර්මය ඥානයේ දියුණු කරගට කාරණා විමසපු කෙනෙක් ඉති රජතුමා බුදුරජාණන් වහන්සේ හමුවෙන් ආව වෙලාවක ඔහු පින්හතුනේ බුදුරජාණන් වහන්සේගේ පැත්තක එකත් පසක වාඩි වෙලා ඉන්නවා එකත් පසක ඒ කියන පිටිපස් උත් නෙවෙයි ඉස්සරහ ත් නෙවෙයි ඉට පස්සේ අයිනය උත් නෙවෙයි එකත් පසක කියන්න මේ ඇහේ මානයට පේන දුරි පත්තක වාඩි වෙලා ඉන්නවා. එකත් පසක වාඩි වෙලා ඉන්නකොට මෙතුමා බුදුහාම්දුරුවොත් එක සාකච්ඡා කරකර ඉන්නේ කතා කරලදික පාරම සද්ධයක්ක හැනවා පාරපැත්තිෙන්. ආරපැත්තිෙන් බලනකොට ජටිලයෝ හදදෙනෙකුයි නිගන්ටයෝ හදදෙනෙකුයි එක සාටක පරිබ්්‍රාජක වචේලක කියනවය අන්‍යාගමික පිරිසක් ඒ අය දූවිලි විසුරුවමින් හදදනා බැගින් එකන නිගන්ටය හදදෙන ඒ ආදී වසයෙන් හදදනා බැගින් පාර යනව මහා සද්ධයක් දාගෙන දූවිලි විසුරුවමින් ගේ ඉරියව් දක්වමින් යනවා ජටිල කියනා අයගේස්වභාවේ තමයි ජටිලෝ ජටාවක් බැඳපු අය එක ආගමික නිකායක් බ්‍රාහ්මණවාදය ප්‍රතික්ෂප කරලලා බුදු හාමුදුරුවොත් පහළවෙන්ට කලින් භාර්තිය සමාජයේ පහළ වෙලා හිටපු සත්‍ය ගවේශණය කරපු අය ලෝකෙ ඇත්ත කියන්නේ මොනවාද මේ දෙවියෝ මව්වා කියලා කියනවා මහා බ්‍රක්්මයාගේ මැවීමක් ගැන බාබ්‍රාහ්මණයෝ සඳහන් කරනවා මේ මේවා බොරු කියලලා ඒවට අභියෝගයට මහන වෙච්චායි ජටිල්ලයෝ කටිට දරසනය තිබුණන ජටිලියන්ට ඒවගේම තමයි නිගන්ටයෝ යන නිගන්ට කියල කියනකොට දන්න ඇඳුම් ඇද පොත් හිටිය නැති ඇත් හිටියා නිගන්ට නාතපුත්තතුමා ගෙන බහලා තියනු ඉති එතුමාගේ ශ්‍රාවකවමි ඒවගේම තමයි ඒක සාටක පරිබ්‍රරාජක ඒ කියන අය මේ පාර යනවා හනිකට යනවා ගමනක් යනෝ. ඉක්වන් කරලා ඉක්මන් කරලා යනවා. ඉම ඉක්මන් කරල යනොට මේ වෙලාවේ පසේ නදී කොසොරරයිතුමා බැලුවා බුදුහාම්දුරොත්ධයකමින් කතා කර කරන්නේ. ඒ අතරතොර අර යන පිරිස පැත්තර. කට්ටි දකලා වාමන එකටලා ිල්ල එමිනිසුන්ගේ පැත්තර හැල වන්දනා කරා. බුදුහාමුදුරොත් එකක ඉන්න ගම. ප පේ කහර හරි අපූරු පුද්ගලයෙක්න. එක වෙලාවකදී අල්ලස් සරගන බුදුහාමුදුරුවෝ වැඩවාසය කරපු විහාරස්ථානයක් කසල නිගන්ටයන්ට පන්සලක් හදන්ට අවසර දුන්නා. අල්ලසර ඔහගේ අපරු වැඩකරපු මනුස්සේ ති බද හාදුරොත් එකකමක් සහද කතා කර කරඉන්නවා. අර්ය අන්‍යාගමිකයෝ දෙැකපු ගමන් නැගිට්ටා නැගිටලා කියලා පටස් ගාල ඉක්මනට ඉක්මනට පන්දරාමාන කරනවා. වාදිනවා බදදුර දයා හැලලා කියන වැටි පටත් ෙලා ගේර වවස බදුදහාහදුරන දක්කද. ඔයි ගියපු අයාත රහතන් වහන්සේලා ඉන්නවාන. ඔයි ගිය රහතන් වහන්සේලා බුදුහාම්දුරුවන්ට කියෙන්. දුහාමුදුරුවන්ට තමයි සඳහන් කරන්නේ බුදුහාන්දරණය ඔය ම වදනා කර එකයි ඔයි ගිය පිරිස අතර ඉන්නවා මහාරහතන් වහන්සේලා කියලා දැනුවත් කරා. ප්‍රකාශ කර සඳහන් කලා පවත්න බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මහාරාජ ඔබ වගේ සැපට සුවඳ විලවුන් දරමින් ඒ වගේම තමයි ඔබ වගේ බොහෝම රාජ ලීලාවෙන් සලු පිළි ආභරණ දරමින් සුව පහසු ඇදංවල නිදාගනිමින් ඒවගේම තමයි සැපවත් ජීවිත ගත කරමින් ඉන්න අය කොහොමද රහතන් වහන්සේලා සහ රහත් නොවෙන අය පිළිබඳව තීරණය කර තුරජාණන් වහන්සේ කියන්න ඉති පුද්ගලයක්ගේ තියෙන රහත් භාවේද නැති භාාවේද කියනක ප්‍රති්‍යක්ෂ නුවනින් දකිඩ පුළුවන් ශාස්තෘවරයන් වහන්සේනි හැබැයි රජතුමා තමයි තීරණය කලති නොයිගර හන් වහන්සේලා කියල බදු හාමුදුරුවන්ට දැනුවත් කරේ දුහාන්දුරුව පෙන්වා ඔබතුමාට එම කියන්නට බෑ රජතුවනි ඒම මිනිස්සු තේරුම් ගන්ට බෑ බුදුරජාණන් වහන්සේ පෙන්වා වන්න රූපයෙන් නරෝ සුජානෝන විශ්සසය ඉත්තර දස්සනේන සුසංඥ තානන්හි ව්‍යංජනයන අසංඥතාලෝක මමන් චරන්තිම හා රජතුමන වර්ණයෙන් ැන ශරීර වර්ණයෙන් ගුණවර්ණයෙන් රූපයෙන් පුද්ගලයක්ගේ යහපත් භාව අපිට කියන්න බෑ නරෝ සුජානෝන න්න රූපයන නරෝ සුජානු පුද්ගලයෙක් රූපයෙන් වර්ණයෙන් යහපත් එෙන් නෑ උසමහතට ඉන්න පුළුවන් සුදුපාටට ඉන්න පුළුවන් ලස්සනට ඉන්න පුළුවන් රූමත් එන්න පුළුවන් ඒඒ මොනවා තිබනත් රූපය වර්ණය කියන එකින් මිනිහෙක් යහපත්වෙෙන්නේ නෑ ඒ අය අර යහපත් ගති පැවතුම් තියෙන අයගේ රූපලක්ෂණ දරමින් ඒවා ආවේෂ කරගනිමින් තමන්ට හැසිරෙනවා.ඒනිසා මිනිස්සු ගැන කියන්ට බෑ රජතුමනි එහෙම බාහිරින් දකළ වර්ණයෙන් රූපයෙක් නිර්ණායක දෙන්න බෑ. අපේ නිගමනවලට එන්න බෑ මේ හොඳ පුද්ගලයෙක් මේ හොඳ කෙනෙක් මේ නරක කෙනෙක් එක කියන්නේ ඇඳුමෙන් පැළඳුමෙන් මිනිහක් අඳන පලදින විදිහට, කොන්්ඩ පීරණ විදිහට ඇවිදින විදිහට. යි කියන්නේ සිනහවි බෑ කතාවෙන් බෑ මිනිස්සු මනින්ට කියලා.ඒ හරි අමාරු යඒෙහින්ද එහින්ද පුද්ගලයක පුද්ගලයෝ ගුණධර්ම තියෙන අයගේ ගුණ යහපත් අයගේ ඉරියව් පිළිපදිනවා හැබැයි ඒ ගුණ යහපත් අයගේ ඉරියව් පිළිපැද්දයි කියලා එයාල ගුණ හපත්වෙෙන්නේ නෑ. එයාල යහපත් අයි විදියට දකින්න බෑ. එනිසා පංහත් නී? පස්ස කියනව බුදුරජාණන් වහන්සේ මහරජ ඔය වට ආභහරණ රත්තරං වගේ වටින ආභරණ වගේ ජාති ඒ අනුකාරක හැදෙනවා දැන් අපි කිවත්තම රත්තරං වගේ හැදෙනවා මිටශන් මිටේෂන් හැ රත්තරග වගේ හැබයි රත්තරන් වෙේ ඇ රත්තරං වගේ මයි මිටේ ගුණාත්මක භාව අරතියෙන හරතියන හර ඒව මුකුත් නෑ. හැවයි ඒ විදිහට ඒ අනුකරණය ඒක තුළ තියෙනවා ඒ වගේ තමයි ගුණයහපත් අයගේ ගුණධර්ම නැතිවුුණට ඒ අයගේ ඉරියව් පැවැත්වීම් අනුකරණය කරමින් මිනිස්සු හැසිරෙනවා මිනිස්සුන්ගේ චර්යයාාවන් පවත්වනව කියලා බුදුහාමුදුරුව පෙන්නෙනවා තවත් මිනිස්සු. එනිසා හරි අමාරුයි කෞද හරි කෞද වැරදි ට පස්ස ඇත්තරම ෆේක් එකයි ඔොරිිජිනල් එකයි හොයාගන්න බැරිලාතිය කවද හරි කවද වැරදි එට පස්සේ ඇත්තටම හරියටම ඒ තියෙන වෙළඳ බාණ්ඩයක්වත් හොයාගන්නට අමාරුවනය පින්වත්තුන යද ඔබට මිනිස්සුගේ ම තමයි වෙළඳ බා්ඩත් එහෙමයි වෙළ බාණ්ඩයක් හොයන්ඩ ගිහාම දුරකතනයක් අපි ගන්න ගියාට පස්සේ ඔබ ගන්න ගිහාමඒ දුරකතනය රෙජිනල්ද ඒ සමාගමින් සැබෑවේට නිකුත් කරුපකක්ද දිනය කවදද ඔක්කෝම තහුරු කරගන්න. හැබයි යහම් ජීවිතයටෙන මිනිස්සු ඇසරු කරන්න අපි ඒ බලන්න. අපි ලංකරගන්න පස්සේ මහා විපත්වොලට පත්වවා මිනිස්සු කෞදෙක් කියල තේරුම්ගන්න නැතුව ජීවිතයට එකතු කර . බදුහාමුදුරුවෝ මේ අපහසු තාවේ මගහරවා ගන්ට එහම මිනිස්සු හඳුනගන්නේ නැතුව ජීවිතයට එකතු කරගෙන දුක්කිදින නිසා තවත් මිනිස්සු මනුස්සෙක්ක නිවරදිව ඇසුරුරට තේරුම්ගන්ට පුද්ගලයක් පිළිබඳව නිරණය කරගන්ට හඳුනාගට ශරිතය කියවාගට බුදුහාමුදුරුවෝ නිර්ණයක කීපයක් පෙන්න්නන ොපිමත්.ඒ හරි වටිනේවා මනුෂ්‍යේ කෞුද කියල තේරුම්ග කිසිම තැනකදි බැරිවන ලෝකයක බුදු හාමුදුරුවම මේ උගන්න නිර්ණායක පිවතුනි අදට වලංගොයි. හෙටට වලංගොයි. මේව තමයි පුද්ගලේ කව්දි කියලා තේරුම් ගණ්ඩ තියෙනයි. තා මත්ම ප්‍ර්බල තිවුණු පුද්ගල පෞරුෂය කියවන්ඩ තියෙන ස්භාවය. පිහතුනි. ජාණන් වහන්සේ හරජතුමාට කියල දෙෙනවා මහරජතුමන අපි කොහොමද මනුෂ්‍යේග්ග තියෙන ගුණධර්ම සිල්වත්කම හඳුනාගන්නේ බුදුහාන්දුරු නිර්නාණයකයක් දෙනවා සංවාසයනකෝ මහාරාජ සීලංවේදි තබ්බා. මහරජතුමන සීලයේ හඳුනාගන්ටනං පුද්ගලේ්‍ය අපි කියනානේ හරරි හොඳයි බෝධිසත්ව ගුණෝපේත කයි කතන්දර ගොඩා අපි දක්වනවානි කියනවාවන මිනිස්සුන්ට චරිත සහතික ආලේපනය කරනවානි අලවනවානි එහෙම කමෙක් නම් මීට කලින් දැකරනෑ පුද්දුම හොඳක් තියෙන්නේ වගේ කතා කිය එක දවසත් දැකලා දෙකක් වනක් කතරක් පහක් වගේ දැකලා අපේ චරිත සහතික දෙන්නේ හාමුදුරුවෝ කියනවා සංවාස කරලායි කියන්නේ එක්ව හැසිවෙලාය එකට ජීවත්වෙලා හමයි පුද්ගලයක්ගේ ස්භාවේ තේරුම් ගන්ට වෙන්න. හැබැයි ඒ ටිකකාලයකින් නෙවෙයි. මාසයකින් දෙකකින් නොවෙන්ට පුළුවන්. අවුරුද්දකින් දෙකකිමුත් නොවෙන්ට පුළුව. බොහෝ කල් ඇසුරු කරන්ට වෙයි පරිස්සමෙන් හැබ ඒ බොහෝ කල් ඇසුරු කරලත් එක තේරුම් කරගන්නට පුළුවන් වෙන්නේ හැකියාවල බෙන් පණ්ඩිතයන්ට විතරයි දුස්ප්‍රාච්ඥියන්ට එක කරන්න බෑ බුද්ධිමත් අයට විතරයි ඒකත එරුම්ගඩ පුලුව. මොකද මිනිස්සුන්ට චරිත දෙකක් තියෙනවා. සැබෑ චරිතය සහ ඒවගේම බාහිරට පෙන්නන චරිතය අභ්‍යන්තර සහ බාහිර චරිතය. මිනිස්ු අභ්‍යන්තර චරිතය ලෝකයට මුදන්නෑ සංස්කෘතිමේ අවකාශයන් තියෙනවා. ඒ වගේ බලපෑම් තියෙන්න පුළුවන් නයිතික පදනම් තියෙනවා ඒවා. බලපෑම් තියෙන්න්න පුළුවන් සාරධර්ම පදනම් තියෙනවා ඒ සාර ධර්මවලට හසුනාට පස්සේ තමන්ගේ තිබෙන කීර්තිය නැතිවෙන්න පුළුවන් එනිසා මිනිස්සු තමන්ගේ ඇත්ත කතාව ඇත්ත ජීවිතය ලෝකයට ඇත්ත ස්භහාවේ මුදන්නෑ ප්‍යාජභාවයක් තියාගෙන අපිත් යාපත්ය කියන සංකල්පය ලෝකයට කියල දෙමින් තමන්ගේ පහසුව සලසාගන්නවා හැරෙන්ට සැබෑස්භාවේ ලෝකයට පෙන්න්නන්න හැබැයි තිරි සං සත්තුව හෙමනෑනුම් ගැත්ත පෙන්න්නනවා. උන්ට බඩගෙන උුණ හම බඩගිනී කියලා ඉරියව් වලින් පෙන්න්නනවා. ඩගිනි තියාගෙන බඩගිනිි නෑවගේ ඉන්නෑ. තරහා ගිහාම තරහි කියලා පෙන්න්නවා තරහා ගිහාම පස්සේ වැඩේ දෙන්නන් කියලා හිතේ තියන් ඉන්න. එක වෙලාවෙේඒ සත්තු ගොඩක් දෙනෙක් පෙන්න්නනවා. තැම සත්තුව තමයි පස්සේ පලිගනීමේ අදහස තියාටයට පන්නනවා. ඒ සත්්‍යයන්ගේ හැසිරීම් විවෘතයි සත්තුන්ගේ හැසිරම් විවෘත්තයි ඒකට්ටියක තියෙන දුෂ්චරිත විවෘත්තයි ඒ ොක්කො විවෘත්තයි මිනිසු හැගිලානේ එනිසා හොයාගන්න බෑ හිතන්නේ මොනවද කියන්නේ මොනවද කරන්න මොනවද එම හිතන්න බෑ අපිට අපි අමාරුවම පුද්ගලව විනිශ්චය කරන්න එනිසා දිගු කාලයක් තිස්ස ඇසුරු කරන්නට කියවා ප්‍රඥාවෙන් පරිසමෙන් පුද්ගලයගේ සීලේ නිර්ණය කරන්නට කලින්. එනිසා පින්වතුනේ මිනිසුන්ට අපි මේ අපිට සැනසෙන්ටද එමිනිසු සනසන්ඩද දන්න අපි කියන හරි සිල්ලුවත් හරි ගුණවත් බෝසත් චරිතයක් වගේ ජාති අපි සමාජයට මිනිස්සු හඳුවා දෙන කොට හඳුන්නලා දෙන කොට මිනිස්සු ගැන කියද්දී අපි කියනවා. අපි මොන පදනමෙන් ඒවා නවාදක ල අපිවොත් දන්න. අපට එහම තේරුම් ගන්ඩ බෑ. හැබැයි එ එම ප්‍රකාස කරන්න පුද්ගලයක් තේරුම් ගන්ට ති මෙතනද කියනව පුද්ගලයක සීලය කියන්නේ කයවචනය සංවරයේ. කිය සිතේ තියන ප්‍රභහස්වර ගති ඔහු සිත කොච්චර සංගර කරලා තියෙනවාද කියලා කය වචන දෙකෙන් එළියට පනින්නේ සිති සිතේ සංවරයය ඔහුගේ සිතේ තියන කැඩපතන මේ මේ අනිත්්‍ය වගේින් පෙන්නේ සිතේ පිළිබිඹුව තමයි වචනවලින් හැසිරීම්වලින්ඒ ඔක්කොගේම පේන්නේ මේ සිතකොයි වගේ දෙයක්ද කියන එක තම ඇතියන්නේ මනුසේ හිතන පතනවිද පෙන්නේ වගේ එතකොට සීලේ ගැන හඳුනා ගන්ටනං බුදු හාමුදුර ඕගන්නන්නේ. මොකදද දිගු කාලයක් මුළුල්ලේ ඇසුරු කරන්ඩ කියනවා. ඇසුරු කරලා තේරුම් ගණ්ඩකය. දම් බලන්ටය. හොඳ චරිත කතාවක් තියෙන බෝසත් කතාවක් ජාත කතාවක් බක ජාතකේ. බකජාතකේ ඒ. එක කොෙක්ොෙක් ඉතාමත්ම ගුණධර්ම ප්‍රගුණ කරනවා වගේ පෙන්නමින් ඒත්තුගන්නමින් විලක ඉන්න මාලුන්ට ඒ පෙන්නමින් බොහෝම බකතපස් කියල කියන්නේ. කොකාගේ තාපසගුණේ අවස්ථාවෙනකං ඒ විදිහට මාලුවත් එක්ක යාලූ නයි කියන අය විදිහට ඉඳලා තිමට අපේ නංගිලා අපේ මල්ලිලා අප අක්කල් අල්ියලා තමයි මේ විලේ ඉන්න ඔයාලා කොච්චර හොඳයිද මට හිතවත් වගේ ඒ කියන තැනට මේ කපටි සතා මේ මාලුව ටික යාලු කරගන්නවා කියලා කියන්නේඒ හොයි තරං කපටික මත්ද හැබයි මාලුව රැවටුනාමේ කතා වලට මගේ චර්යාාවන් වලට හිත පේන්න හිත කියවන්නට කාටවත් බෑන මාලුවන්ට විතරක් නෙවෙයි මනුස්සයක්ගේ කොකාගේ හිත කියවට බැරි වෙන්න දැ අපිටත් එහෙම තමයි ඔබ බලන්ට ඔබ ඔබෙත් එක්ක එකට ඇදේ නිදාගන්න කෙන සමියගේ හැරි බිරිඳගගේ හැරි හිත ඔබට පේනවාද කිය මොනවාවද හිතන්නේ කියලා පට පේන එකට මෙහසේ වාඩිවෙලා කනබොන මිනිස් සසුන්ගේ සවභහාවේ හෙම හොයන්ට බෑ කාලය ජීවත්තනකට තමයික තේරෙන්නේ ො තර හොඳ කනෙද්ද මොන තරම් පහත් කෙනෙද්ද කියර දෙකම තේරෙනවා. හැබ බුද්ධිමත්ව අධ්‍යීක්ෂණය කරන්න ඕන අධ්‍ය අධීක්ෂණය හිටියොත්තමයි හොඳ නිරීක්ෂණයකින් හිටියොත්තම ඒ එක පේෙන්. නිරීක්ෂණය තියෙන්නොන්. මේ බකජාතකෙත් කොකා ගැන නිරීක්ෂණය නොකට විලහිදිච්ච දවසක මාළුවන්ට යෝජනාවක්ගෙනවා යාලුවනි සහෝදරියනි සහෝදරවරුණන්නේ ඔය ආදී විදිහට කියලා මේ මේ විල හිඳිල යන්නම් අන්තිමට මැරෙන්ට සිද්දවෙේ යනිසා මම දන්න ලස්සන විලක්තියෙනවා එකට ගිහිල්ලදාට වලන්ට ශවාසය දිනාගත්ත හැටි කාලය තිස්සේ කායතිස්ස විශවාසය දිනාගෙන මාලුවෝ එකතු කරගෙන යන්ට සූදානන් වෙනවා අලුත් විලටදාන්ට ස ලක් වතුර පිරිච්චකත් තියන විල හිඳල යනමයා ඉඩෝරයක්ක විල්තිමීට ගම්මාන දෙකටක රහැපැත්ති විලක් තියෙන අලුත් වෙලක් හොඳ විවෙලක් ඒ වතුර තියෙනවා ගහින්දන්නන් කියෙල එකින් එක බොළොන්දුට අරගෙන හැරංගිල්ල කොකාමකදද කළි ගහක් මුදනට වෙලා අර මාළු ඔක්කෝම කාල කටුටික දෑම බීමට මංගන්නම් මං එන්නන් කියලා මාලු පොරකාලය අන්ඩදින මේ කොකත් එක්ක ගමනයන්ට අලුත් විලටයන් පින්වත්නී කොකා පාඩ මි ගැනගත්තේ මේ විලේ හිටිය කකුළුවෙක් කකුළවාරත් වැඩේ දෙන්න ගිය කපටිගමෙන් කුළුවා මේක හොඳට බලාගෙන හිටිය ගහකට ඇරගෙන ගිහිල්ලා කන්ට ලෑස් තියෙනකොට අල්ලගත් අඩු දෙකින් බෙල්ල ොකාට සිද්ද වේ ජීවිතය නැතිකරගන්නට කක්කොට කන්න ගෙහිල්ලම කකුළුවේ එකන්නග හිල්ල. දැන් හැරිල බලන්ට මිනිස් සුන්ගේ තිබුණු සීලයට බාහිර සවරූපයට අදින හැටියට කොණ්ඩ පිරණ හැටියට ඉට පස්සේ අනිපපත්තෙන් එයාගේ පාටට රැවටිලා තරුණියන් කීදනෙක් ඒවගේ කොක්කුන්ට කෙකන්නට හු වෙලා යනොතික කොච්චර මිනිසුන්ගේ ජීවිත විනාශවෙලා ඇද්ද. කතාවට හැසිරීමට මිනිස්සුන්ට අන්තිමට සියදිවී හානිකරගණට පවා වෙලා තියෙනවා ඒවගේ දුෘෂ්චරිත තියෙන මිනිස්සු හඳනගන්න ඇතුව එකදවසින් හම්වෙලා විහායෝජනා කරගෙන තුන්ගනිදසේ විහාාවෙන ස්වභාවයක් තියන කොට ඊට පස්සේ විහායෙන් පස්සේ හතර වනි දවස්සේ වැඩින් ඇල්බැම් එකත්තෙන් ටිස්සරල දික්කසාද වෙනවා දිික්කසාද නතු ගොඩත් තියෙන් යද මිනිස්සු කෞදි කියල තේරුම්ගට බෑ කසාද බඳින් ඉස්සල්ල දෙමාපියෝ යෝජනා කරවල එයා මෙයා කියවල බලෙන් දෙමාපියෝ කසාද බන්දලා සමහර වෙලාවට ිනිස්සුන්ගේ ඇතුලාන්තේ චරිත තේරුම් ගන්ට බැරවුණනාට පස්සේ ඒ පවුල් සස්ථා කැඩිලා බිඳිලා යන්නේ මේ කාලයයක් තිස්සේ පුද්ගලයෙක් නිරීක්ෂණය කරලා හුගේ ගති පැවතුම් තේරුම් ගට ඉහරරි නැතුව ඉන්දී එකයි ස්වභා වේ ඊට පස්සේ ගියාට පස්සේ තේරෙනවයි යා කතා කරන හැටියට හැසිරෙන හැටියට හිතන විදිහ ගැන තේරුම්ට ගන්නට කාලය ගිහිල්ලා තට පෙරහැර ගිහිල්ල කියලා කියන්න ඔක්කො ඉවරයි ඒනිසා පුද්ගලයක්ගේ සීලය කියල කියන්නේ ඔුගේ චරණය හැසිරීම. ඔගේ ශිෂ්ට බව ගුණේ හපත් කියනෙවුවම තමා. ඒවා අඳන්න පලදින යන්න වාහනෙන් ඒවා පිළිබඳව හිතට ඒ නිර්ණය කරන්නට බෑ කියලේ බදු හාමුදුරෝ කියන්න. එනිසා මිනිස්සු ොඳට බද්ධිමත්ව පින්වත හොඳට නිරීක්ෂණය කරලා හැසිරීම් ගැන හොඳට බල බද්ධමත්යෙන් වන හරියට ප්ි යන්ඩිතර මේ එක තේරුම් ගඩ පුුවන් කිලක් එතකොට පුද්ගලයන්ගේ සීලයයක් මොකද්ද කියලා තේරුම් ගණ්ඩ පුළලුව දෙවැනිගතුමයි පුද්ගලයගේ පිරිසිදුකම ඕ කියන වචනවලින් තමයි තේරුම් ගඩ පුළුව කතා කරන දේවල් වලින් මන තරං යහපත් කෙනෙක්්ද කියන එක තේරුම් ගණ්ඩ පුළුවන් කතා කරනය වගේ. එවගේම තමයි ආපදාවක් කරදරයක් හිරිහරයක් වෙනකොට තමයි තේරුම්ගන්න පුළුවන් හැකියාවලබෙන්නේ පුද්ගලේගේ තාම බලය වර්යෙන් තාම බලයගල කියන වීරයට. තුව බෑදැන් අපි වීරයෝ කරගන නිවානේීද චරිත ජීවිත හමයාට පුදුම ශක්තියක් බලයක් හැකියාවක් තිබෙන්නේ ආදීවසයෙන් අපි කලින් නිර්ණය කරගෙන ඉන්නවා. හැබයි කරදරයක් බාධාවක් අපට විපත්ක් වනාම හැමීට ගැලවිලායන්න ස්රමත්ය මිනිස්සු ඒ මිනිස්සුසායෝගට එන්නේ අපදධාවගති තම තාම බල වීර්වය පුදගලයක උත්සහයි වීරත්තය තරු ගන්න පුළුවන් සමහරු බලන්න අපි උදව් කරන්නන් අපි නෙවාලකට ඉන්න පිහිටට ඒ ඔක්කෝම කතන්දර කියලා ඉඳලා ඔබබට යම්කිසි ප්‍රශ්නයක් කාවට පස්සේ ඉස්සරෝම බොහෝ වෙලාවට මාර්ු වෙලා යන්නේ මිනි සුවේ මනිසු කැමති නෑ ඒ මිනිසුන්ට අහිතක් වෙයි කියලා හෙමනත්තං අර ඔබට ඇති වෙච්ච කරදර මිනිසුන්ටත් බලපායි කියලා බයයි කොඳ පනනෑ කියලා කියන්න ඒකට එක වීරත්වයක් නෙවෙයි එක තාම බලයක් නෙවෙයි ආපදාවකදි තමයි තාම බලයේ පුද්ගලයගේ වීර්ය දනගන්නට පුළුවන් කටින් නෙවෙයි කටින් බතල හිටුවන්ට පුළුවන් ඕන කෙනෙකුට ඉට පස්සේ තමන්ගේ වීරත්වය වීර කතාවිදියට කියන්න පුළුවන් තමන්ම තමා විසින් වර්ණනාකර ගණඩ පුළුවන් නොවේත් ජාති පුළුවන්. එනමු අවස්ථාව එන්ට වෙනවා අවස්ථාව එනකොට තමයි පුළුවන් වෙන්න පින්තුනනි පුද්ගලය හඳුන ගන්ට. ඒ ආපදාවක්කාපුහාම. එවගේ තමයි ජම්කිසි පුද්ගලයක්ගේ නුවන ප්‍රඥාව හඳුන ගන්ට හඥාවේ ස්වභභාවය තේරුම් ගන්ට ඔහුත් එක සාකච්ඡා කරන්න වෙන හෙමනම් බෑ සාකච්ඡා කරන්න. එතකුණට වෙන්න මේ කියන ක්‍රමවේද ඔස්සේ බුදුරජාණන් වහන්සේ උගන්නනව පුද්ගලය නිරේක්ෂණය කරන හැටි හඳන ගන්න හට හන පූර්ුව නිගමනවලින් තොරව රන ටමක් බුදුහාමුදුරුවෝ මේ කියන්නන්නේ පුරුෂයක් පර්ේෂණයට ලක් කරන්නේ කොහද මි පර්ේෂනයට ලක් කරන්නේ කොහොමද කියන නිර්නාායකටිකක් මේ බුදුහාමුදුරුවෝ දෙන්නේ. අපි මොනවද පුද්ගලෝ පර්ේෂණය කරන්න භාවිතා කරන්නේ හොඳට සසිංදු කියන්නට පුළුවන් නියම මනුස්සේ රඟපාණ්ඩ පුළුවන් ආයා නියම මනුස්සේ ඒ තමයි හරි හොඳ මිනිස්සු අපි එව්වටන එැබැවෙෙන් කතා කරන විදිහට රූපයට අ පලදින විදි රගපාන විදිහට නටන විදිහට එක එක්කනාගේ ඒ චරිත වල තියන විශේෂ කුසලතා දැකලා හැකියාවන් දැකලා අපි කියනවා අපිට හිතෙනවා හොඳ මනුස්සේ කට ඇති වෙන්ටති කිය න හොඳයි කිය අන්තිමට හිතනවා අන්තිමට පඹගාල් වල පැටලිලා ජීවිතයේ විනාස වෙලා වට ඕන උ හම වෙලාතමයි නතර වෙන්නේ මිනිස්සු තේරුම්ගන්ට යන්නේ නැතිව මිනිස්සු ඇසුරු කරන්ට යෑම තුළ. එතකොට කියනවාන අපි කරදරයක් වුණට පස්සිතින් මම කාල බලවයි විනිහ තරු ගන්ටද ඔය ගැහැනි තේරුම් ගන්ද. කාල බලන්න්නට පුළුවන්ද ය මිනිස්සු හොඳයිද නරකයිද කියලා තේරුම් ගට කාලා බලන විදිහක්ම මේ බුදු හාදුරු කියලද. දහාහමුදුරුවෝ පුද්ගල පර්ේෂණයක් කරන හැටි. උගන්නන්නේ පණඩිතයෙක්ට හැබැයි ප්ඩිතෙකොට විතරයි මේක කරන්න පුළුවන් කියලා උනාාසේ පෙන්න්න. දුස්ප්‍රාච්ඥියෝට මේක තේරෙන්නේ. එමිනිසුන්ට එක තේරෙන්ට ඉස්සරල්ලා එමිනිසු අන්දලා නාාවල ආපවරදි මදල ආපහ වන්දනෝ. අප අන්දනව කියලා වචනන්නේ භාවිත කරන්න පුදගල ක්‍රවට්නවා කියන්නට. රවට්ටනක රවට්ටනයකම පරසෙර රවට්ටල දමයි නතර කරයි එහින් පින්වතුනේ හරි පරිස්සං එන්ට වෙනවා මේ පුද්ගල ශ්‍රයේදී මෙන්න මේ නිර්නාායකතික දීලා බුදුහාමුදුරුවෝ මේ රජතුමාට කියනකට රජතුමනිේ ඔය පුද්ගලයන්ගේ තිබෙන රහත්භාවේ ඒ මේක විදිර පර්යේේෂණ කරගන්නට එහෙම කියන්න බැයි කියලා බදුහාමුදුරුවන්ට ජතුමා කියවා එකන ඇත්ත තමයිහා ුදුරජාණන් වහන්ස ඔබහන්සේක නුවනහරි පටිනවා. ඔය ගිය අත්තරම මේ රහතන් වහන්සේ රත් නෙවෙයි ඒ ගිය මගේ චරපුරු සයෝ හෙට මම වෙනත් පසල් දනවභකට යනවා අල්ලපු ගමට අල්ලපු නගරයට යනවා දනහුභකට යනවා ප්‍රදේශයකට යනවා ඒ ප්‍රදේශේකට යනකොට ප්‍රදේශයේ ඔත්තු බලන්ට තමයි ඔය යන්නේ එකට්ටිය ඒ විදිහට වෙස්වලාගෙන් ඒතුට ඒට පැහැදිලි නේද වෙස්වලාගෙන යන ශ්‍රමණ ප්‍රහ්මනාදෙන් ඉන්නවායි කියලා එතරම ජටිලියෝ යන්නේ වෙස්වලන්යන්නන්නේ මේ කවද රජ පුරුසියෝ ඇත්තරම ටිලියෝ නෙවෙයි ඔත්තු බලට යන්නේ රජතුමාට අනතුරක් කරන්න බොරු අවල් කපල තියෙනවාද කැලෑවල හැංගිලා ඉන්නවාද මොකද ශ්‍රමණියොන්ට අනතුරු කරන්න කවුරුත් ශ්‍රමණියෝෝ හොයන් ඇති පිරිසක් කියලා මනිසු ගනන්ගන්න ඒ සම්බන්ධ ඔත්තු කාරයෝ කියලා හිතන්ඩුවත් බෑ හිතන්ඩුවත් බැරිවිදිර ඇඳ පලඳ ගෙනයන් ඉති බුදුරජාණන් වහන්සේට කියන බුදුහාන්දුරන්ුව මගේ රජපුු සයෝ. ඉති මම නොවැද හිටියලාම් මෙතැන්ට වෙලා සැක කරන්න පුළුවන් ඉන්න මේ ජනතාව ඉති මම යායට ගරු කරය එකයි කියල බදු හාමුදුරන්ට පෙන්නවා. පින්වත්නී අපිට මෙන්න මේක ඔස්සේ පුද්ගලයෝ සම්බන්ධව පුද්ගල ඇසුර සම්බන්ධව ඉතාම වැදගත්වෙනවා මේක අපේ ජීවිතයට කියවීමක් ඇතිකර ගන්ට මොකදගොඩක් මිනිසුන්ට කරදරවාදක සිද්ධ වෙන්නේ සත්තුන්ගෙන් නෙවෙයිනි නයිපොළුන්ගින්ගෙන් නෙවෙයිනි බල්ල පූසුන්ගෙන් නෙවෙයි එදා හම්බෙන එදෙනදා හම්බෙන එකට ජීවත්වෙන කාලයක් ජීවත එච්චාය සමහරවෙට එක ගෙදර ජීවත එච්චායකින් අනතුරු වෙන්නේ යි ඒවා යම්කිසි තර්මකට හරි අවම කරගන්ඩ පාලනය කරගන්ට දුරස් කරගන්ට හරිම වටිනවා හරිනිිම ඕනෑ කරනවා මෙන්න මේ බුද්ධිමත් භපය මෙන්නමනුවන්. ඒ වගේම තමයි සත්ත ජරිල සූත්‍රය සංයුත්ත නිකායි කෝසල සංයුත්තය තියන සූත්‍රය වගේම තමයි තව සූත්‍රයක් තියෙනවා පින්හතුනිමේ ට පැහැලි කරලා දෙට මේ පුද්ගලයන් ගැන පැහැදීම් ඇතිකර ගැනීමේ පෞද්ගලිකව තනිතනිව පුද්ගලයන්ට පැහැදීමේ දී ඇතිවෙන විපාක ගැන උගන්නන්ට පුද්ගලත් ප්‍රසාද සූත්‍රයත් මේකම මං කලපනා කරන යන්තරමකින් හරි මතක් කරන්නට වටිනවාකය. පුද්ගලත් ප්‍රසාද සූත්‍රයේදී කියන්නේ. දැන් අපි. ශාසනය ධර්මය අහපුහාම පිහතුනි තනි තනිව පුද්ගලයන්ට පැහැදිනෝ එක සාමාන්‍යයෙන් සිද්ධ වන එකක් කෙලෙස් තියෙන හිතක සිද්ධ වන එක ශාසනය තුළේ භික්‍ෂුන්හන්සේලාගෙන් එකක භික්ෂූන් වහන්සේලාකෙන් පැහැදිච්චා ඉන්නවා. අපි යන්නේ මේ හාමුදුරුවන්ගේ බණ විතරයි අපි ශ්‍රවණය කරන්නේ මේ හාමුරුවන්ගේ දේශනාවන් විතරයි සහ තම් ස්වාමීන් වහන්සේ ලත්තින්වා ඒ කට්ටිය ගෙව්වහන්ඩපා මම කියන වගේවෙ යාල කියන්නේ මෙව්වා කියන්නේ මංවිතරයි එයාල ඒවා කියන්න යාල කතා කියන්නේ කතන්දර කියන්නේ නාම රූප ගැන කියන්නේ මංවිතරයි සලා යතන ගැන කියන්නේ මංවිතරයි ස්කන්ධ ධාතු ගැන කියනවන ඉතින් මගේම බණක් අහගණ්ඩ ඕන කිය බනාතර කියනවා අයිමීට අනිත් හාමුදුරුවූ විේච්චනය වෙන විදිහට හිං කොනින් කියල තමයි වැඩේ පටගන්. කල්ලිවාදී භික්‍ෂු සංවිධාන දියුණු කරගට තමන්ගේ පිරිස දියුණු කරගට කරන ව්‍යාපාර ඒ ඇත්තරම් මේ භික්ෂු උන්වහන්සේලා සිද්ධ කරන ව්‍යාපාර විදිහයට තමයි අපිට පේෙන්. ඇතකොට එහෙම කෙනෙක් ගැන පෞද්ගලිකෝ පැහැදීමක් මේ කියන දේවල් තේරුම්ගන්නත් නැතිව අපි මක පැහදීමක් තියෙනවා කියලා පැහැදීමක් පුද්ගලය පිළිබඳව ඇතිවුනාට පස්සේ එමනත් තම් භික්‍ෂුවක් පිළිබඳව විශේෂෙන් මේ සූත්‍රය පෙන්නන්. පැහැදීමක් ඇතිවුනාට පස්සේ ඒ පැහැදීම් ඇතිකරගන තනිකරව හුද කලාව කේවල පැහැදීම් ඇතිකරගෙන ඉන්න කෙනාට විදින්ට වෙන හිත්‍රදීම් වේදනා කිහිපයක් ගැන බුදු හාමුදුරුව ගන්නනවා. තැ මේක තටිකක් පැහැදිලි කරොත් අප සගසරණ යනවන. එතකොට සඟසරණයන්නේ බුද්ධන් සරණං ගච්චාමි දම්මං සරණං ගච්ඡාමි සංගන් සරණං ගච්චාමි කියල සංඝයා සරණ යනවා කියල කියන්නේ. අපිට කැමති කැමති තනිතනි පුද්ගලයෝන්ගේ සරණ පිහිට යනවා කියන එක නෙවෙයි. අපිට හිතායිශී වෙන්න පුළුවන් අපිට මොකක් කරි දෙයක් හිදා. රූපය හින්දහරි දේශනා රටාව හින්දහරි අපිට කියල දුන්න දහම් කරුණක් හින්ද හරි අපිට පෞද්ගලික පැහැදීමක් ඒ භික්‍ෂුව පිළිබඳව පමණක්ම තියෙනවාන ඒට සඟසරණය කියන්න පැෑ පෞද්ගලික පැහැදීම සඟසරණය කියන්නේ දා බුදු හාමුදුරුවන්ගේ දෙපස හිටපු ආර්යන් වහන්සේලාගේ පටන් මේ වනතෙක් වැඩ වාසය කරන අස්්ටාරය පුද්ගල මහා සංගරත්නය ගැන අපිට තියන පැහැදීම අපි උවහන්සේලාගේ සරණය යනවා කියන්න එතකොට ඒ අපිට මේ සරණක් අවස්්‍යය වෙන්නේ සසරෙන් නිදහස්සෙන්ටන එකයන් අසරණ වෙලා ඉන්නවා සසර ඒ අසරණ සසරට සරණක් වෙනවා උදව්වක් කරනවා ඒ උදව්වට එකතු වෙනවා කියන එකනේ මේකින් කියවෙන්නේ මේ සඟසරණ යනවා කියර. එතකොට? පුද්ගලිකව හුදකලාව තනිතනිව මේ සරණ ගියාට පස්ස වෙන ආපදාවන් කීපයක් ගැන බුදුහාමුදුරෝ උගන්නනවා දායකයන්ට වෙන වා. එඒවත් දැනගන්ට වෙනවා මේ දේශනාව ඇතුළෙමු. පිඟතුනි එහෙම සරණ ගියාට පස්සේ ඒ භික්‍ෂුව යම් කිසි ඇවැතකට පත්වෙනවා කියන්නකු ඇවැතකට පත්වෙනවා කියන්නේ වැරද්දකට අහුුවෙනවා ශාසනය ඇතුළේ ඇවැත් කියන්නේ බොහොම කුඩා ශික්ෂා පද. කො ඇවතකට අහුුණට පස්සේ ඇවතිං සගපිරිසිෙන් නිරපාහරනෝ එතකොට හිතේ රිදීමක් ඇතියෙනවා අපේ හාමුදුරුව එලෙව්ව බනහන්න ඇය මුකුත් ධර්මය ඇසුරු කරන්යන්න හිතරරිදි අපේ හාදුරුව එලවියයි කියල නි හාමුදුරන්ට බැබැීම ඒවගේ මම ඇතකට අහුුණනාට පස්සේ අසුම් කෙලවර හිඳුවනවා ඩුවමක් විදිහයට ඒ අසුන් කෙලවර හිදෙව්වට පස්සෙන්න සංප පිරිසගැෙන දේ ඇතිව අප හාදුරුව යිදන්න කලින් කෙලවර හිටව අපේ හාමුදුරුව හරි ගුණවත්න සිල්ලවත්න එෙම හිතෙනවා පුද්ගලවන්ට පැහැතු නාම් වෙන ජාතිමේ එට පස්සේ උන්වහන්සේ වෙන දිසාවකට වඩවා වෙනත් ගමකට වැඩිය කියටෝ එතකොට හිතන්නේ මේ පන්සිිලිටු හාමුදුරුව එලව්ගවෙන්න නැති අපි දිසාවටම හොයාගෙන යන්ට ඕන කියලා මේ ධර්මය හොයන්න පුදගලව හොය හෝ ඉන්නගේ වැඩගැන මේ කිය ගිහිගේට යන්න පුළුවන්. කලකිිරෙනවා. අනිත්තාාම්මුදුරන්ටත් බයිනවා මේ හාමුදුරුව සිවුරල්ල ගියාට පස්සේ පුද්ගල වන්දනාාව හිට පුවයි. කළුරිය කළත්තේ එක කත් එහෙමයි. ව කියන කාරණාටික උනහම සිද්ධ වන්න ජාතිමම් මේක කිව්වේ. ැ නූතනේ පුද්ගලයන්ට පැහැදිලා ගුණවත් සිල්වත් භික්‍ෂූන් වහන්සේලාට මහා චෝදනා කරන විධ ස්වාමීන් වහන්සේලාගේ අනුගාමිකයෝ. ර පුරුසයෝ කිය ලා අපිට කියන්න්නත් පුළුවන් හෙමයිට ඉවා එනිසා ඒ කල්ලියවට අහුවෙන් එපා ඔබ ඔබ සඟසාරණය යනවා කිය කියනීම සිල්ලුවත් ගුණුවත් අස්ටාරි පුද්ගල මහා සංගරත්නය සරණය යනවා කියන එක 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 පුද්ගලයන්ගේ පෞද්ගලික පැහැදිලිකක් ඇතිකරගෙන සමස්ත සංඝයා වහන්සේලා විවේචනය කරමින් එක පුද්ගලයගේ පිහිටසාරණ පතමින් හිටියොත් ොන්නොඔය වගේ වෙලා ංවලදී ඔබට විපතර පත්තෙන්ට සිද්ධවෙනවා ඒනිසා පුද්ගලයෝ හඳුනාගන්ටත් පුද්ගල සරණයෙන් වැලකිලා සමස්ත තෙරුවන සරණයන්ටත් ඔබට ප්‍රඥා උදා වෙන්නට මේ ධර්මාණු ශාසනාව උත්තේජනයක්ම වෙත්වා කියල මේ වෙලා මම ඔබට ආශිර්වාද කරමින් දැන් සූදානං වෙන්නේ ධර්මදේශනාවට දායකත්වය දැක්කූ පින්වතුන්ට පින් අනුමෝදංකරන්ට. අද ධර්මාණු ශාසනාවට දායකත්වය සපයන්නේ ගිනිගත්යෙන එෝරන්ස් ජනපදේ අංක දෙසිය හැත්ත ඇත නිවසේ පදිංචි එච්චී ජයසය කර මැනිකේ මෑනියන් දියනියන් සිව්දනා පුතා බෑනවරුම් සිව් දෙනා ලේලිය සහමුණුපුරු මිනිපිරියන් සියලු දෙනා විසින් හරි සවද්ධාවෙන් දායකත්වය සපයනවා. අරමුණ විදිහට දක්ලලා තියන්නේ ගිනිගත්යෙන් එලෝරන්ස් ජනපදයේ අංක දෙසේ හැත්ත ැත නිවසේ පදිංචිුව සිට මීට වසර හතරකට පිරමියගේ පරලව ගිය, ප්‍රාදේශය ලෙකන් කාර්යාලයේ සේවේ නියවුතුව සිටි බපී අමරසේන ආදරණීය පියතුමානන්ගේ සත්තම්බර මස දහතුන් අන දිනට යදුණු හැත්තැ එක්න ජන්ම දිනය සමරලා තමයි දායකත්වය සපයයන්නේ. එවගේ සත්තර්බර් මස විසි පශසන දින ැත හත්තනි උපන්දිනය සමරන සජවත්ව සිටින එච්චි යසයකර මැනිිකේ මෑැනියන්ට හා එදිනම උපන්දිනය සමරණ එකම සහෝදරයාට නිදුක් සුව පාර්තනා කරනවා දිගාසිරි පතනවා. මාපිය පාරසවේ ජන්මාන්තර ගත වූ අත්තම්මා චන්දරසයන ජයසේන ජයසිංහ මහත්පලා සහ ජයවරධන බාප්ාට සහ මාමාට පින් අනුමෝදන් කරන්ටත් බලාපොරොපත්තු වෙනවා. අපවත්තිී වදාළ හතුලාන විහාරාධීපති බේරුවල චන්දසිරස්වාමින් වහන්සේ සීපත් කල උන්හන් සිට පින් අනුමෝදන් කරනවා. ියගේ ශිල්ව යාාතීන්ට පිින් පමණුුවන්්‍ර ප්‍රධානකාරණය විදිර බාගෙන රෝගීතත්වය පසුවෙන සිතුමිනිී සමාදරී දියනයට නිදුක් නිරෝගී සුවයේ දිකා සිරිපතනව පවුලේ සියලුම සහෝදර සහෝදරියන්ට දූ දරුවන්ට නිදුක් නරෝගී සුවය හා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වන්නට සෙත්පතනවා දේශකයන් වහන්සේටත් රටවාසී ලෝකවාසී සීලු දෙනාටත්. ඉදුක් නීග්‍රෝගී සුවය ප්‍රාර්ථනා කරමින් සිද්ධ කරපු අරමුණු රාසියක්ක් තියෙන ධර්මානු සාසනාවක්. ඒ පින් තුම් බලාපොරොත්තුවෙන විදිහට ඒ දක්කපු අරමුණු. විදිහට මියගිය අයට පින් අනුමෝදං කරන්ට අපේක්ෂා කරපු. ඒ සියලුම ඥාතීන්ට මේ පින් අත්පත්ෙත්තුවා. බනහපු සියල්ලෝම නමින් මියගිය සැමට මේ පින් අත්පත්යෙත්වා. ඒසිියල් අන්ටම නිවැනිින් නිවෙන්නට, මෙ කුසලානි සංසයෝ හේතුවාසනාම වෙත්වා කල ප්‍රාර්ථනා කරන්න. දෙවියන්ටත් පින් අනුමෝදන් කරන්න. ආකා සට්ඨාච්චබුම් මට්ටා දේවා අනාගා මහිද්දිකා. පුණ්ඥන්තන් අනුමෝදිත්වා චිරංරක්කන්තු ශාසනං, චිරංරක්කන්තු දේශනං චිරංරක්කන්තු මං පරංති බනහපු හැම දෙනාටමත්න්. එගේ දායකත්වය සැපයපුඒ ගිනිගත් එහෙන පෙදේසයේ පින්වත් හැම දෙනාටමත්. එවගේම තමයි උතුම් ධර්මාණු ශාසනාවන් ඔබට විකාසනය කරන්න ප්‍රධාන අනුසාසකත්වය සපේන.ය අතිපූජනීය ගලිගොමිය ඥානදීප වාමින්දරයන් වහන්සේටත් මෙහි සේවේනී යුතු කාරිමණ්ඩලේ හැම දෙනාටමත් රටවාසීන්ට ලෝකවාසීන්ටත් නිදුක්නීරෝගගේ සම්පත්තිය ලැබේවා චිරජීවනය ැබෙත්වා නුවර දළදා හාමුදුරුවන්ගේ අටමස්ථානී ආසිරර්වාදය ලැබිල් අවසන ඔබට මට පින්කම් පාර්මිතාවක් විදිහට සිද්ධවෙමින් උතුම් නිවැනිින් සැනසෙන්නට මේ පින්කම්මල ශක්තිය බලය හේතුවෙත්තුවා වාසනාවෙෙත්වා සියල්ලෝ නිවනිින් නිවෙත්වා කියලා ප්‍රාර්ථනා කරන්න හැම දෙනාටම සම්මා සම්බුද ධර්ම ශ්‍රවනාබීලාස වහිද වටිනා වූ උතුම් වූ සද්ධර්ම දේශනාවක් මේ මොහොතය නිසි ධර්මාබෝධිකින් යුතුව ඔබාපසිලු දෙනාව ශ්‍රවණය කරන්නට වවා. සදැපතු නීසිලු දෙනාගේම ජීවිත ආලූකමත්වේවා. මේ අඳරින් මේ අන්දකාරයෙන් ආලෝකය කරා තම ජීවිතය ගමන් කරවා ගන්නට මේ සද්ධර්ම දේශනාව හේතුවාසනාම වේවා, ජීවිත ආලෝකුමත්වේවා ජීවිත අවබෝධය පිණසම මේ සද්ධර්මදේශනාව හේතුවාසනාම වේවායි කියලාපි පෙන්ණිසිතින් පෙරදරි කරගෙන බෙලෙස ප්‍රාත්ථනාය කරනවා. සදැවන් ඇද මේ සද්ධර්ම දේශනාව නිසේ ධර්මාබෝධයකින් විතු සිදු කර වපගේ පෙන්වන්ත ස්වාමිත්‍රයන් වහන්සේ වන අවසරයි සීපත් කරන්නට කැලනිය වේවල් දුව ශ්‍රී ඥාන විමලාරාම විහාරවාසේ ශාස්ත්‍රපතිය අප පින්වත් පූචපාද, සගම අනොමදස්සේ ගෞරූුණීය පෙන්වන්ත කල්්‍යානමිත්‍රයණන් වහන්සේට මේ සසුන් කෙතාස්වදධන්නට මේ සම්බුදු සස්න මේලක් දෙරන මේ මුළුමහත් ලෝක්‍යාම ධර්මයෙන් සෝපත් කරන්නට බබල වන්නට තව තවත් චතුර ලෙස සද්ධර්ම දේශනාව සිදුකරන්නට. උන් වහන්සේට නිදුක් න රෝගාශිර්වාදයමල බේවා කිය අපි සාදුනදින් යුතුව ප්‍රාත්ථන කරම ෝ. සාධහෝසාධසාධෝ. සදැවතුනේසිරුදිනාටම මේ සංසාරදුකින් අත්මි දෙන්නට මේ පිනම උපකාරවේවා. සිරුදිනනාගේම ජීවිත මෙ බව ගමනේ මේ සද්ධර්ම දේශනාව දාන්න පාරමිතාවක්ම වේවායි කියලා ප්‍රාත්ථනා එකරනමින්. සෝදන වන්නේ අද මේ සද්ධර්ම දේශනාව නිවා කරනටයි. සධර්ම දේශනාව මෙෙලෙ සාද දින ඔබයත ගනීම සඳහා පින්පුරණ පින් කරන. වත පරි සද්දායකක්ත්වගෙන කටිතුකරු ලැබවා ගිනිගත් හේෙන එලෝරන්ස් ජනපදයක් දෙසිය හැත්ත හත නිවසේ පදිංචිG ජයසේ කර මැනිිකේ මෑනියන් ප්‍රධාන දියනියන් සෙව් දෙනා පුතා බෑනවරුන්සිව් දෙනා ලේලිය හා මුුණුබුරු මනිබිරියන් සෙලු දෙනාටම නිරෝගී සම්පත්තියම ලැබේවා තව තවත් මෙවෙනි අතියුතුම් පුුණෙ කටයුතු සිදු කරන්නට සද්ධර්ම දේශනාවල් සිදු කරන්නට පිෙනිසිත් පහලවේවා සිලුදිනාටම, ජේවිත් හාබෝධය පිෙනසම සදධර්ම දේශනාව හහිතුවා අසනාම වේවායි ප්‍රාථනායිකරමින්. බොදුරුවන්ගේ හදවතහේ නාලිකාව මෙත් සදහමිකාශය. ඔබගේ හදවතයෙ නාලිකාව නිරන්තරයෙන් අපත් සමගැනැදී සිටින්න සිලුතිනාටම සම්මා සම්බුදු සරණායියේ.